අපි ජීවිතවල විධාකාර මිනිස්සු අපිට බුණගැහෙනෝ. මේ අතරඉ විවාහක යුවලක් විදියට ස්වාමි පුරුෂය හා භාරයාාව අතර බෝම හොඳ සමීපතම සමදතාවයක් පවත්වාගෙන යන එකනිකාව ඉතාමත්ම හොඳින් තේරුම් අරන්තියෙන. එකිනකාට ඌමනාටත් වඩා වැඩියෙන් ආදරය ගෞරවය කරන. ආදරණීය යුවලක් මගේ හදමතේන්නවා. පි ්‍රචි් ැලු මේ කතා බහින් මම අද ඔබත් එක් එකතු කරගන්නේ ඒ මගේ ආදරය දිනාගත් ඔබේ ආදරය උපරමෙන් දිනාගන්නා බවට මම විශ්වාස කරන ආදරනය ඉවල් සිසිර අමරබන්දු සහ නයන මහේෂිකා. උඹ දෙපල ඉතාමත්ම ආදරේ ආයිබෝුවන් කියලා පිළිගන්න නයනිි මහේෂිකා කිව් හම ඔබට එක පාරට මතකේ ටිකක් ඈතට ඇදී යනුවගේ. ටිකකාලෙකට ඉස්සෙල්ල පුංචි තිරය තුළින් ඔබ යාලින්දයට ඇවිල්ලා. ඔබ ප්‍රිය කරන්න ටෙලිස් සිත්තම් රැසක නිර්මාණදායකත්වේ ල බාදුන්න ආදරනීය රංගෙන ශිල්පිනිියක්කය. නයනී එදා වගේම තාවත් හරිම ලස්සනයි. ස්තුූතියි රංඟපෑමගෙන කතා කරන්න ඉස්සල්ලා. අපි කතා කරමුව නයනිගේ පුංචි කාල ගැන පවුලෙ තොරතුරු ගැෙනීම. මගේ ගම මීගමුවොට මම පාසල්ගේ ආමරය කණන්නාරාමයට මිගමේ මගේ පවුලිඉන්නේ මම විතරයි අම්මයි තාත්තයි මමයි එකම දරවා එක දවා උදුම විදිහ ආදනය කරන්න ඇතිරෙන නගම්මයි තාත්තයි ඇයිදනෙ පවුල ඉන්නන්නේ එක මේක දුවක්වහ ගොඩක් ආදරේ. පාසල්ජන කාලයේ කලා කටයතුවලට සම්බන්ධ වනාත් පාසැල් යන කාලේ ගක්හල්ලියදී මම ගොඩ නාට්‍යිවලත සම්බන්ධ වනා. ඊට පාසේ පාසල් ලන කාලයේ නාටිවලට අමතරවා මේ ගොඩක් කැමැත්ත දැක්වේ නැටුම් වලට ඔඩරත් නැටුම්වලට ඒ සංගවලට ගොඩක් සහභාග වුණා. අධ්‍යාපනයේ නිමකරාට පස්සෙක් කොයි විදිහටද නයිනිට අවස්ථාව ලැබෙන්නේ කලා ලෝකයට එකතුෙන්. සල්ලා දෙ ම අසු නමේ වගේ පටන්ගත්තා බුදුවත් ඟ ඩාන්සින්ක් ලස්ට අයකන එතකට අසුනේම පොඩි අවුරු දෙ කලාා පිතර තිේ දක්වා උසස් පළ දක්වා මම ඔහුයට තමයි උඩුවන්නර්තනය හැදඇලුවේ පස්ස ඇතැනද මේ අපි වර වෙළදැන්නේින් සඳහා තෝරගන්න ආව එතනදි තමයි ඉසල්ලාම වෙළදැීමක් සඳහා මං යොමෝනේ බොලින් රංගපපු වෙළඳ දැන්ීම මතකද මතකයි සෙවන ලොතරයි වෙලන් දැන්වීමක් ඊට පස්ස වෙළඳ දැන්වම් වලට පැෙනීෙන් අවස්ථාවක් ලැබුණත් ගොඩක් දුරට කතා කරේ වෙළල දැනම් සඳහා පමණයි ඊඉට පස්සේටෙලිවිවා තනේ මම ස්කීන් ටෙස්් පල්ි ගිය පස්ස එතනද තෝරගත්තාටෙලිනාටි සඳහා මුල්ම රඟපෑම දකින්නට ලැබින්නේ සූර්ය විංසතිය තුළින් සූරය විංසතිය ඕ සූරය විංසතිය තමයිත අුුවගොරුරත්නමත්මයගේ ටෙල්ෆිල්ම් එකක් එක තාමගේ ආරම්භය එතනින් පටන්ගත්ත ගමන ඔන්න පුංචිතරයට ආවා බොහොම හොරු බහුටි අහිංසක පෙනුමත් තියෙන ොහොම ගැමි පෙනුමක් තියන ලස්සඩරු ඇත්තයක්කි තින්න ඒාපු ගමනේ ටෙලිනිර්මාණ රැසකටම දායක වන්න ලැබුණ. හැබැයි නයනි ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තේ ගේ පෞද්ගලික බතය අඩුවනම්ම වැරදි ර කියන්න මාල්ලි ෆෝන්සේකාම් භාත්මියගේ සොහයුරෝ ටෙලිනාට ව එත නිතවයි ත් එකම තාව ටෙලිනාටේත් ඒත් එකම් විකාශනය වුණා ගොඩක් අඒ එමංහිතානියාර එහමහෙම ගොඩක් අයට මතක තිබුණාඒ චරිතය සහමමාල්‍යි ෆෞන්සේකන් හත්මිය අයටතය වැල කරන්න ලබි ම ලකුභාගයක්ි දිර්ශලකනවාඉට පාස හබට ට්‍රராන්ජට පිරිස් මහත්මයාලඟගේ සරය ඉදිරි සිංහ මාත්මයලඟ ඒ වගේ හඳ මතක් කෙන විදේයටවන් කියන්නේ ඒ වගේ ගොඩක් හොඳ අධ්‍යක්ෂිකවරුන් යකතේ සඟපෑමට අවස්ථාව ලැබුණ. බොහෝ දෙනෙක් නැවතත් කතා කරන්න පටන් ගත් හර්බට ප්‍රන්ජිත්ත රිෙස මාර්ත්මයගේ ටෙලිනාටේ බේ චරිතය ගැනකද මේ චරිතය ඔබ ඇන්දේ සරමකුයිඒ සරමටම ගැලපෙන නිකං අමුතු ආකාරය කමිසයක් වගේ ඇඳුමක් සලංකතාව කියලන කාව ගැන කතා කරේ එගඩක් ජනප්‍රිය වුණ මොකදේ ්‍රෂ එකත් එක්ක ඒ කාලේ මේ හබට ට්‍රන්ජිත් පේශ් මහත්නහයට අවශ වනා මෙමෆැෂ එකක් එ එ ටෙලිනාටය කරන්න. අපි මේක ටෙන්්ක් විදිරි යන්න ඕන කියලා. ඒේ විදිර තමයි අපේ නාටය පටන් ගත්ති සහ එම කරේ. සොහිරෝ ටෙලි නාට්ටේ දී කම්වල් පාරක්දීපු ජනිකාාවක් හෙමතිව වුණනේ ද මුොම මිනිස්සු කතා කරු මතකයිදේ ජවනිිකාව ගැ මත කාරත කම්මුල් පාරදු. ඔ මහින්ද්‍ර පෙරම් මහත්මයක් සමඟ තමයි සරංකතාව රංඟ පාන්න තිබුණේ ඔහුගේ පේමුවන්තී විදි කොහමද ලොකු අයි අත් එක්ක රඟ පෑමිේ මතක ඇතරම මේ ඔහු රංගන පාස ලැක් වගේ මට නැම මිතාගේ කරන පුද්ගලේ කොහුගේ ඉගන ගන්න ොඩක් දෙේවල් තිබුණාඒ චෙලිනාටේවලද අපි කොමද හැස්ුරේ නොනනි ඩාල් ලක් කියන්නේ කොමද මට ගොඩක් ඉගෙන ගන්න දේවල් තිබුණා මහෙද්‍ර පෙර ජයටතේ මේ අපි දෙ එකට රඟ පෑමතුලින් ඒ කනයි ලොකු ශක්තිපුනාාමට ඒ චර්තයමවිදිර ගොඩනගන්න. එතකින් පුංචි විරාමයක් නයනිට ලබලදීලා මම ඊළඟට යන්නේ නයනිගේ බොහොම කඩවසම් ස්වාමි පුරුෂයක්ත් එක්ක කතා කරන්න සිසිර අමරබන්ද. මෙස් සිර අමරබන්ධ කියන්නේ. කලාක්ෂේත්‍රයේ බොහොදනගේ ආදරය ගෞරය දිනාගත් නිර්මාණ ශෙල්පියෙක්ඒ වගේම අද වනවිට සිය නිර්මාණතුලින් ලාංකය ව්‍යාපාරිකක්ෂේත්‍රයේ තමුන්තම කියලා අන්‍යතාවයක් බොහොම හොඳින් පතුරවාගෙන තියෙන. ක්ෂ ව්‍යවසාය ස්ටිසි ඔබේ තුොරතුරුත් අපි කතා කරම ඔබේ ගම පවුල මගේ ඇතරම ගම හගුරංකෙත නුවර පලාාත් නොුවර පලාාතේ හංඟුරංකෙත මගේ ස්කෝලේ පොරමණඩල මධ්‍යම විද්‍යාලි ඉතින් අසුවට අසු නවේ වගේ තව මම කොළඹට එන්නේ. අරණයනීය වෙලඳ දැන්විම්බලට පෙනීඉන්න පටන්ගන්න කාලේ ඔන්න නුවරයි දම් බොහම කඩවසම් තරුණය කොළඹ යනවා කොළඹට යනවා. ඇත්තර මෙතෙන්ද කොළඹට එන්නේ අපේ ඒකාලෙ මන්දන්න මුළු රටම අස්සුුවටසු නවේක පිෂණ කාලය. පේෂණ කාලේ අපේ ඒකාල ඇතරම් පණබ බේරගන්න තමා කොළඹ එන්නේ. එක එක පලත්වට යන්නේ. සිසරකි පවුලි කීදනෙක්කිටි මගේ නංගී මමයි. ගැඩිමල් අයියා ගෙදරතියාගන්න අම්මයි තාත්තයි කැමතිවෙඩි නෑ මොකද කොයි ආකාරයේ උපද්‍රවයකට කොයි මොහොතක මුොහුණ පෑබට සිදුවේ ඇැයි කියන්න බිය නිසාවෙන් ඕු නුනන්දු කන්නවා දුබව අංුරන්කත අතඇල්ල කොළඹට වන්න. ඇත්තරට මම ඉ පස්සේ පොළොන්න රෝට යනුවවා පොළොන්නරුවේ ටිකකාලයක් ඉඳල්ලා තමා නැවත කොළඹට එන්නේ මට එන්නේ මංකමාශල් ලාටිස් කෙනෙක් හැටියට ඇඩඩයිසින් ෆර්ම් එක්කම වැඩ කරන්න ොටික කාලයක් සින ඒ කාලෙම හිතාගෙන හිටියද මේ අටේ පහේ රස්සාාවක් කරන්න නැතුව තමුන්ගේ නිර්මාණ හැකියාව තුලින් කරඩන්න පුුවන් රස්සාාවක් තෝර ගන්නඩ ඕනකි ජීවිතය සැලසුම් කරගණ්ඩ පුළුවන් කාලයක් නෙවෙයි ඒ කාලය ඇත්තටම එනද ාරගන්න ඩ කාල කාලයක් මොදර ජීවත්වීමම ප්‍රශ්නයක් නේ කාලෙ ම මුලිම තු බරවාහන ලයිසන් ගත්තා. මං ගන්නපුම කල්පනා කර මට මනවා හරි දෙයක් එකන මොකක් හෝ රැකියාවක් මං අතේ තියනවා නේ කියන බලාපොරොත්තුවන්තා මගේම මේ ඩයිවන් ලයිසන් එකකා ලෙගත්තේ. මං එතකර ඉතා ගත කමනඉට මන්දන්න කොළඹ තත්වයවත් නිර්මාණ ශිල්පියෙක් විදිහට පොඩි හෝ ගමනක් ඇඩ පුළුවන් වෙයිද. ඒක්හම දන්ද කාලයක් ඇතින්ම් මංහම ජීවිතය පටන්ගත් අගෙනතා මට හිතෙන්නේ. කොළඹට එනවා ලුවර තරුණයෙක් රැකියාව වශයෙන් තෝර ගන්නවා ප්‍රචාරණ දැන්වීමම් කලාප. කොළඹ ජීවිතයේ ටිකටික හුරුවෙන්වා. හැබැයි කොළඹ ජීවිතයත් ඒ තරම්ම සුරංගනා ලෝකයක් නෙමයි මේ දීෂණ කාලෙන්. එස්සිියල් අත් එක්කම සිරග ජීවිතය ගලාගෙන අරවා. කොයි විදියටද සිසිර ඔන්ගම කියලා නිර්මාණයක් පටන් ගන්න ත එතන මං මුලින් කමාශලාටිස්ක වෙලදැල මම නිර්මාණකාරයයක්ක්වි ටික කාලයක් වැඩ කරන පසමං චායරූප කරණයට එනවා වෙඩින් සේකල මේ වගේ ගොඩක් ශිල්පින් හිටියත් නැහැ ඉති ං ෆොටෝග්‍රෆී ෆිල්ඩ එක ටික කාලයක්නවා මං ස්ූඩුව එකක් පවත්ත කෙනවා නුගේ ගොඩ